සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපෝ සෙවනේ නිමල සිසිලසින් දළදා මෙතුරේ හේවිසි නාදින් මංගල සෑයේ මොනිකුණ බලයෙන් නිවී සැනසෙන ජීවිත තව තවත් සුපින්පත් කරවමින් කෙලෙස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නුවනතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය කාර සෑරදුන් නමදිම් පුුණ්‍යර්චින් සරණා බුද්ධ පරායන සාධුජන සරණ මේවුතුම් පුුණ්‍යා කස්සප බුදු සසුනේ අක්‍ර උපස්ථායකයා වූයේ ගටීකාරනම් ශ්‍රාවකයායි. අනාගාමී ඵලයට පත් බ්‍රහ්මලොව වැඩවසන ඒ උතුම් ගටීකාර බ්‍රහ්මරාජයාගේ නාමයෙන් ගෞතම බුදුසසුනට පූජා කළ මළඹේ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයේ ඉදි කළ ගටීකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව ගටිකාර සෑරදුන් නමදිම් ශ්‍රී ගටිකාර මහා සෑරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නම බුද්ධාය. සුපිනතුනි, මාළඹේ පිටුගල අමාවතුර මහමෙවුනාව භවනාස පරිශ්‍රී සුපෙහිටි බුදු පසේපුතු අරහන්තක මහා විහාරය සංවිධානය කරන වස්සානේ ශ්‍රී සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහනේ අපි තවත් ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට එය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙලෙසින් සජීවීව ඔබ වෙත කියන අතරතුරේදී මේ ආකාරයෙන් අපි සියලු දිනාම ඒ උතුම් ශ්‍රී සත්‍යධර්මයේ ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අදත් ධර්මදේශනාවට මහමෙවුනාව භවනාසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මේ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයට වැඩම කොට වදාලා ප්‍රථමින් පින්වත් ස්වාමීන් වහන්සේව මම නමස්කාර පූර්වකව පිළිගන්නවා. අප මේසා කාලයක් පුරාවට හැම සිතක් තුළම මෙත්සිත ඇතිවන උතුම් කරණීය මෙත්ත සූත්‍රය පිළිබඳ කතා කළා. බොහෝ කරුණු කාරණා මේ වෙන විට අපි දැනගෙන තිබෙනවා. ඊයේදී මම විශේෂයෙන් සඳහන් කළා අද ඒ ක්‍රමයේ චුට්ටක් විතර වෙනස් කරලා අද ඉතාම උතුම් ධර්මදේශනාවක් පිළිබඳ තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ ඉහළ මාලේ තේජමානව වැඩ සිටින ශ්‍රී ගටිකාර මක්ම මහා බ්‍රහ්මරාජයන් වහන්සේගේ ඒ උතුම් ගුණයන් සේපත් කරමින් ඉදි වුණු ඒ ගටිකාර මහා සෑරාජානන් වහන්සේ දරාගෙන සිටින මේ අරහන්තක විහාර මන්දිරයේ සිට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අසිරිමත් වූ කාශ්‍යප බුද්ධ සාසතිය පිළිබඳව. ඉතින් අතීතයේ ඉඳන්ම අපි හැම කෙනෙක්ම දන්නවා මේ මහා පත්‍ර කල්පය තුළ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ සමයේ එකල්හි බ්‍රහ්මරාජයෙක්ව සිටි ගටිකාර මහා බ්‍රහ්මරාජයන් වහන්සේ උදෙසා තමයි ඒ ගටිකාර මහා සෑයේ දුනේ. ඉතින් මා හිතනවා අද අපි මේ ආකාරයෙන් සිටින අපිටත් යම් තාක් දුරකට හරි නැකමක් තියෙන ධර්මදේශනයක් පිළිබඳවයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බොහෝ ධර්ම කාරණා අපිට අදවසේදී ඉගෙන ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අප සියලු දෙනාම සුපහන්සිතින් යුක්තව මේ වස්සාන සමයේදී බලාපොරොත්තු වන්නේ එක කාරණයක් හරි අපේ ජීවිතය තුළට එකතු කරගන්නට. ධර්මදේශනය ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යතුන් වහන්සේට සුවඳමල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දෑත් පට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය
namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya කරණීය මෙත සූත්‍රය අන්තර්ගත වූ ඒ ධර්ම කාරණා පිළිබඳ දේශනා කොට වදාළ ඒ ක්‍රම පිළිවෙතට මදක් වෙනස්ව අප අද කතා කරන්නට බලාපොරොත්තු වන්නේ උතුම් ධර්ම කාරණා ඇතුළත් අසිරිමත් කාශ්‍යප බුද්ධ ශාසනය පිළිබඳව. ඊයේ දිනේ පටන් මේ බව දැනගත් අවස්ථාවේදී ඉඳන් බොහෝ උවැසියන් මාගෙන් මේ කාරණය ගැන ඇහුවා. නොවී සෙල්ලෙන් සිටි ඒ උතුම් ධර්ම කාරණා පිළිබඳ ඒ අය දැනගන්නට. ඉතින් ඒ උතුම් අවස්ථාව ඒ උතුම් මොහොත දැන් ලැබෙන්නටයි සූදානම. පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අපිට ඒ උතුම් ධර්ම කාරණා කියා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. වැඩම කොට වදාළ මහමෙවුනාව භාවනා සපවාසී පින්වත් ස්වාමීන් වහන්ස අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්ම කාරණා අන්තර්ගත කොට ගනිමින් ඒ උතුම් ධර්ම කාරණා මූලාශ්‍ර කොට ගනිමින් අසිරිමත් කාශ්‍යප බුද්ධ ශාසනය පිළිබඳ අපට පෙන්වා දෙන සේක්වා. සාතු 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 සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 පන්සිල් සමාදන් වෙන්න කියන්න මම සතුන් මැරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි වැරදිකාම සේවනයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි මත්පැන්හන් මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම්
සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර පිංගල් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. අද විශේෂ ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. අද සැප්තැම්බර් 8 වෙනිදා. මීට අවුරුද්දකට කලින් තමයි ඝටිකාර මහා චෛත්‍යරාජානන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයට පූජා වුණේ. එතකොට අපි කල්පනා කළා අද දවසේ එහෙනම් කතා කරමු කාශ්‍යප බුද්ධ ශාසනය ගැන. කාශ්‍යප බුදුරජාණන් අපි කාගේ ශ්‍රාවකයෝද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එතකොට අපි දැන් කතා කරන්න යන්නේ කවුරු ගැනද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගැන. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණේ කොයි කාලෙද? අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට කලින් බුද්ධ ශාසනය. පිංගුදුනි, මේ ලෝකේ නැසිලා වෙනසිලා යන කාලයක් එනවා. ඒකට කියනවා කල්ප විනාශය කියලා. ඒ කල්ප විනාශ වෙනකොට සූර්ය මණ්ඩල 7ක් පායලා මේ පෘථුවිය කපුරු බෝලයක් දැවිලා විනාශ වෙලා එතන අලුවත් ඉතුරු වෙලා යන්නේ වගේ විනාශ වෙලා යන කාලයක් එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කදහචි කරහති කවදා හරි දවසක ඔක සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන කාලේ අවුරුද්දකින් නෙවෙයි දෙකකින් නෙවෙයි මෙච්චර කාලයක් කියලා කියන්න බෑ. ඒ විදිහට පෘථුවිය නැති වෙලා මේ ලෝකේ විනාශ වෙලා ඒ වෙනකොට සත්වයෝ ආබස්සර කියන ලෝකෙ ඉපදිලා නැසිලා වෙනසිලා ගිය කාලේ ගිහිල්ලා මෙච්චරයි කියලා අවුරුදු කියන්න බෑ. පෘථුවි මණ්ඩලයක් නෑ. මනුස්ස ජීවිතයක් නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ආපහු මේක හැදෙන්න පටන් ගන්නවා. මේක හැදි හැදි එන කාලේ මෙච්චරයි කියලා කියන්න බෑ. අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් යනවා මේ පෘථුවිය හැදෙන්න.
ඊට පස්සේ මේ පෘථුවිය හැදිලා කාලයක් තියෙනවා. පෘථුවිය හැදිලා කාලයක් තියෙන එකට මෙච්චර අවුරුදු ගානයි කියලා කියන්න බෑ. සංවට්ට කල්ප කියන්නේ පෘථුවිය හැදෙනවා. සංවට්ට තිති කල්ප හැදිලා කාලයක් තියෙනවා. ඒක අවුරුදු ගානෙන් කියන්න බෑ. මේ පෘථුවියේ තියෙන වැලි කැට ගාන කවුරු හරි ගණන් කරයි. ඒ කල්පවල තියෙන ආයුෂ අවුරුදු ගාන කාටවත් ගණන් කරන්න බෑ. ඊට පස්සේ මේ පෘථුවිය විනාශ වී යන කාලයක් එනවා. අවුරුදු මෙච්චරයි කියලා කියන්න බෑ. විනාශ වෙලා තියෙනවා. විවට්ට කල්ප විවට්ට තිති කල්ප අවුරුදු මෙච්චරයි කියලා කියන්න බෑ. ඔය වාගේ කල්ප කීයක් අපි සසරේ සැරිසරුවද? අපිට මේ ලෝකේ මොනවද අලුතෙන් ලැබුණ දේවල්? කෙනෙකුට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න ලැබෙනවා නම් ඒක අලුත් දෙයක් වෙන්න පුළුවන්. ඒ කාන්තෙන් අනිසියල්ල පරණ දේවල්. අනිසියල්ල පරණ දේවල්. ඔය වාගේ කල්පයක් නැසීලා වෙනසීලා ආයෙ කල්පයක් හැදිලා මිනිස්සු අවුරුදු දහස් ගණන් කෝටි ගණන් හිටියා. බුදු කෙනෙක් පහළ වුණා කකුසඳ කියලා. මිනිසුන්ගේ ආයුෂ එතකොට අවුරුදු කීයද? 80,000යි. අවුරුදු 40,000යි. අවුරුදු 40,000යි කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා. ඒ බුද්ධ ශාසනය ටික ටික මේ ලෝකෙන් නැති වෙලා ගිහිල්ලා මිනිසුන්ගේ ගුණධර්ම ටික ටික නැති වෙලා ගියා. ගුණධර්ම අඩු වෙනකොට තව පැත්තක් අඩු වෙනවා. මොකද්ද ඒ? ආයුෂ අඩු වෙනවා. අවුරුදු කෝටි ගාණක්, කෝටි ප්‍රකෝටි ගාණක් ගියාට පස්සේ මේ මහා පොළව ගව්වක් වැඩෙනවා. කොහොමද ඒව හිතන්නේ අපි? මේ පොළව වැඩිලා වැඩිලා ගව්වක් වැඩෙනවා. වැඩෙන්න බැරිද? පුළුවන්. උදාහරණයක්. අනුරාධපුරේ මේ කැණීම් කරනකොට රාජධානී තියෙන්නේ අඩි 5ක් 6ක් යට. අඩි 5ක් 6ක් යට තමයි රාජධානී තියෙන්නේ. ඒතර කොච්චර මේ පොළොව වැඩිලාද? ඒ වගේ ගව්වක් වැඩුණ තැන මිනිසු පින්වන්ත මිනිසු ටිකක් පහළ වුණා. දෙවි මිනිසුන් අතර ආය බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. කෝණා ගමන කියලා. මිනිසුන්ගේ ආයස කොච්චර වෙන්න ඇතිද? 30,000යි. පින් තියෙන අය ඉතර වුණා. අපි හිටියේ නැද්ද ඒ යුගේ? අපි තොහේ ඉඳ ඇති. තියෙන දෙයක් කාලා කාගේ හරි ඇදයක් උදයක් බලාගෙන නේ නඩු හබයක් කියාගෙන ජයේට රතිඥපත්ත කරගෙන ඉඳ ඇති. එහෙම නැත්තං ඔහේ කොහේ හරි නිරේ අවුරුදු දහස් ගණන් බුදුවරු ලෝකේ පහළ වෙලා දහම් දෙසද්දී පින් ඇති අය සසරින් නිදහස් වෙද්දී අපිත් ඔහේ ඉඳ ඇති ගිනි දැල්වලට මැදි වෙලා ඒ බුද්ධ ශාසනයත් අතුළු දහන් වෙලා ගියා. මිනිසුන්ගේ ගුණධර්ම අඩුයි. දවසින් දවස අඩු වෙනවා. ආයුෂත් අඩු වුණා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20,000ට අඩු වුණා. පින් කරන අය ඇයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා අවබෝධ කරගන්න බලවත් අදහසින් සිල් වඩන අය නැද්ද? සමාධිය වඩන අය නැද්ද? ප්‍රඥාව වඩන අය නැද්ද? දන් දෙන අය නැද්ද? කුසල් වඩන අය නැද්ද? ඉන්නවා. ඒ ඇත්තන්ගේ කුසල් වල ප්‍රතිඵලයක් තියෙන්න එපෑ. අවසානයක් තියෙන්න එපෑ. පින් කරන අයගේ පින මේරුවා, කුසල් කරන අයගේ කුසල් මේරුවා, සිය දහස් ගණන් සසරින් නිදහස් වෙන්න පින් මෝරලා ලෝකෙ කාලයක් ආවා. ඒක අතිශයින් දුර්ලභයි. එවැනි කාලයක් තියෙනවද කියලයි මහා බෝධිසත්වෝ පංච මහා විලෝකණයෙන් බලන්නේ කාලය කියලා. කාලය දීපේ පින්වන්තයෝ ටික ඉන්නේ කොහෙද? ඊට පස්සේ ওই පින්වන්තයෝ ටික ඔක්කොම එකතු කරගන්න පුළුවන් තැන මොකද්ද? දේශය.
ඒ බුදු කෙනෙක් පහල වෙලා කිව්වොත් අනිත් එක්කෙනා ඇඟිල්ලක් දික් කරන්න නැති කුලේ මොකද්ද? පින්වන්ත පිරිසක් ඉන්න පවුලක්. බෝසත් දරුවෙක් කුසේ දරාගෙන ඉන්න සසරේ කළ පුණ්‍යාධිකාරයේ තියෙන අම්මා කවුද? එදිරි මේ ඔක්කොම බලනකොට මාස 10යි දවස් 7ක් ආයුෂ තියෙන අම්මා කවුද? ගානට එකතු වුණා ඒ පින්වන්තයෝ හිටියේ බමුණු පවුලක. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පින්වන්ත හිටියේ මොන පවුලේද? රජ පවුලේ. මීට අවුරුදු 20,000ක් ආයුෂ තියෙන කාලේ පින්වන්ත පවුල හිටියේ බමුණු පවුලක. මහා බෝධිසත්වය තුසිත දිව්‍ය ලෝකේ ඉඳලා බලනකොට පේනවා තාත්තා බ්‍රහ්මදත්ත නම. මෑණියෝ පේනවා ධනවතී බැමිණිය. ධනවතී බැමිණිය කියලා අපි කිව්වට අපේ මහා බෝධිසත්වයන්ගේ අම්මා මහා මායා වගේමයි. එතරම් පිම්බරයි, එතරම් කුසල් වඩන කෙනෙක්, එතරම් සිරියවන්තයි, එතරම් ගුණබරයි, දරුවෙක් කුසේ නැතත් අම්මා කෙනෙක් වගේ. පින්වන්ත අම්මගේ කුසේ ඇසලපුණු පොහොය දවසක අවුරුදු 20,000ක් ආයුෂ තියෙන කාලේ බෝධිසත්වෙක් පිළිසිඳ ගත්තා. වෙසක් පුන් පොහොය දවසට දස මාස පිරෙනකොට ඒ මෑණියන්ගේ කුසෙන් සිටගෙන සිටිද්දිම මල් පිපුණු උයනකදී දරුවෙක් බිහි වුණා. මහා පොළොව සලිත වුණා. ලෝකේ පුරා ආලෝකයක් පැතිරිලා ගියා. ලෝකාන්තරික නිරේ පවා ඒකාලෝක වුණා. මහා බෝධිසත්වයෝ පහළ වුණා. මේ ලෝකෙට ඉපදුණා. ඒ පුංචි සිරිපා පිළිගන්ත මේ පෘථිවි මණ්ඩලයෙන් නෙළුම් කුසුමන් පිපුණා. මේ සිද්ධිය වෙනකොටම තවත් බමුණු පවුලක තව දරුවෙක් ඉපදුණා. ඒ වෙලාවේම මේ සිද්ධිය වෙනකොටම මේ ජම්බුද්දීපේ ධරණි තලයේ හරියටම මැදින් නුග වෘක්ෂයක් හටගත්තා. දැන් අපේ ජයසිරි මහ බෝධීන් වහන්සේ හටගත්ත දඹදිව බුද්ධගයා භූමියෙම නුග වෘක්ෂයක් හටගත්තා. සතර මහ නිදන් පහළ වුණා. ආකාශයේ විදුලි කටනවා. ආකාශයෙන් මල් වරුසාය දැහැලෙනවා. දෙමව්පියෝ නම තිබ්බා කාශ්‍යප කියලා. පුංචි කුමාරයා එහෙ දුවනවා මෙහෙ දුවනවා. හරි සතුටුයි. තවත් ගෙදරක ඉපදිලා බමුණු දරුවෙක් තිස්ස කියලා. කුමාරයාගේ අංග ලක්ෂණ බලලා දරුවා ඉපදිලා මහා බෝධිසත්ව ඉපදිලා දවස් 7න් මවක අන්ත කරලිය කළා. මහා බෝධිසත්වයන්ගේ අංග ලක්ෂණ බලලා බමුණු කිව්වා බුද්ධත්වයට පත් වෙනවා. නිල්වක් නේත්‍ර යුක්මය සහිත net සංගලේ ඇහි බැම මැද තියෙන සුදුම සුදු පාට ඌර්ණ රෝම ධාතුවක් කැරකිලා කැරකිලා ගිහිලා ඒ ඌර්ණ රෝම ධාතුව මෙහෙම අල්ලලා මෙහෙම දිගට ඇද්දොත් කකුලේ මහ පොට ඇඟිල්ලෙන් පා ගන්න පුළුවන්. එහෙ උද්දිග ඌර්ණ රෝම ධාතුව නලලී තියෙන දක්ෂිණාවෘතව කැරකිලා ඒකාන්තෙන් බුද්ධත්වයට පත් වෙනවා කියලා කිව්වා. ඕක ඇහුණා අර පොඩි අර තිස්ස කුමාරයෙක් එදාම ඉපදුන අනිත් බමුණු කුමාරයාගේ තාත්තට. ඊට පස්සේ දැන් දරුවන් දෙදෙන යාළුවෝ වගේ හැදෙනවා තිස්සයි කාශ්‍යප බෝධිසත්වයන් වහන්සේ. ඊට පස්සේ තිස්ස කුමාරයාගේ තාත්තා කිව්වා බමුණගේ පින්වත් තිස්ස මේ තිස්ස බමුණු නිතර කියනවා මේ කාශ්‍යප කුමාරයා අනාගතේ මුනිවරෙක් වෙනවා කියලා. ඔය දෙන්න එකට යාළුවෝ නම් එකට මහාන වෙන්න. එකට ගිහි ගිහි අත්හැරලා යන්න කිව්වා. ඊට පස්සේ තිස්ස කුමාරයා දුවගෙන ගිහිල්ලා කාශ්‍යප කුමාරයාට කියනවා
තාත්තා මෙහෙම කතාවක් කිව්වා, ඔබ මුනිවරයෙක් වෙනවලු. අපි යන් මේ ගිහි ගිය අතරලා මහ වනයේට කුමක් කියන්නට ඇතිද? මොකක් කියන්න ඇතිද? මට බෑ කිව්වා. බෝධිසත්වයන්ගේ ජීවිත මේ කාර්ය පුදුම දෙයක්. මට බෑ කිව්වා. ඊට පස්සේ දැන් නමුත් තිස්ස කුමාරයාට බලවත්ම ඇවිල්ලා තිබ්බා ගිහි ගියත් අරින්න ඕන කියලා. ඊට පස්සේ කිව්වා, මං දන්නවා ඒකාන්තයෙන්ම ඔයා ඔය ගිහි ගියත් අරිනවා කියලා. තිස්ස කුමාරයා කියන්නේ, මට එතකල් නම් ඉන්න බෑ, මං අදම යනවා කියලා තනියෙන් ගියා. හිමාලයේ ගිහිල්ලා මහන වෙලා, මේ මහනකමක් කියන්නේ තාපස ජීවිතයන්නේ, ගත කරනවා. කාශ්‍යප කුමාරයාට අර තිස්ස කුමාරයා ගියේ එක ගැන ලොකු කල්පනාවක් ආවා. ඇයි ගියේ කියලා. ඔය කල්පනාව අපිට උයන්කෙලියට යනකොට තමයි දැක්කේ. මොකද්ද? වයසට ගිය කෙනෙක් දැක්කා. ගෙදර ඉඳලා කල්පනා කරනවා, වයසට යනවා මිනිස්සු. අපි වයසට යන්න ඉපදුන නිසා නම් ඒ ඉපදීමට නින්දා වේවා කියලා කල්පනා කරනකොට අර බ්‍රහ්මදත්ත බමුණයි ධනවතී බැමිණියයි කලබල වුණා. අපේ කොල්ලා කලකිරිලා මොකද්ද කළේ? ඊට පස්සේ නැටුම් කණ්ඩායමක් ගෙනාවා. හොඳ සොකරි වගේ නැටුමක් ගේන්න ඇති. ගෙල්ලා නැටුවා. කුමාරයට අමතක වුණා. දැන් ආය සාමාන්‍ය විදිහට ඉන්නවා. ආය දවසක් යනකොට කුමාරයා, අර මේ බ්‍රහ්මණ කුමාරයා දැක්කල් ලෙඩ වෙච්ච කෙනෙක්. ඒකටත් අම්මලා කුල් හෙළුවා. ඊළඟට මලමිනියා පැවිදි රූපයක් දකිනකොටම මතක් වුණා, තිස්ස කුමාරයා ගියානේ කියලා. තිස්ස කුමාරයක් ගියානේ කියලා කල්පනා කරලා මාලිගාවට ආවා. ඊට පස්සේ මොකක් වෙන්නේ නැතිද? මාලිගාවේ දොරක් ගානේ වහගෙන ආවා උඩට. උඩු මහන් තලයේ ගිහිල්ලා සියලුම දේවල් අමතක කරලා ඇස් දෙක පියාගෙන හිටියා. ඇස් දෙක පියාගෙන ඉන්නකොට දැනෙනවා ගන්න හුස්ම රැල්ලක් දැනෙනවා, හෙළන හුස්ම රැල්ලක් දැනෙනවා. ආශ්වාසයක් ප්‍රාශ්වාසයක්. හිත පිහිටියා මොකේද? ආනාපානසති භාවනාවේ. දැන් දවසක් දෙකක් තුනක් එක භාවනාවෙන් ඉන්නවා. කුමාරයාගේ හිත පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ පෙර ජීවිත බලනේවා කෙලවරක් නැතුව පේනවා. චුතිය උපත පෙරවරක් කෙලවරක් නැතුව පේනවා. ඊට පස්සේ කල්පනා කළා, මේ ජීවිතේ වඩන්න හොඳ මාලිගාවක් යට නෙවෙයි, වනයක් නේද. ඊට පස්සේ දිවසින් බැලුවා. ඇයි ඉරුදිය උපදවගෙනනේ? දිවසින් ලෝකෙම දිහා බලනකොට එකම එක ගහක් පේනවා. මොකද්ද? ගයාවේ තියෙන නුග වෘක්ෂය පේනවා, නිග්‍රෝධ වෘක්ෂය. ඊට පස්සේ කුමාරයා කල්පනා කළා, මට ඒ නිග්‍රෝධ වෘක්ෂය ළඟට යන්න ඇත්තන් කියලා කල්පනා කරන මෙන්න මාලිගාව අහසට ආවා. මාලිගාවත් එක්කම ආකාශයෙන් බුද්ධ ගයාවට ගියා. මං කියන්නේ අද වචනේ බුද්ධ ගයාව. පින්වතුනි, බුදු කෙනෙකුට බුද්ධත්වයට පත්වීම පිණිස ඒ බෝධි වෘක්ෂය ළඟට යන්නේ කසාවතකින්. දැන් මේ බමුණු කුමාරයන් කසාවතක් දරාගෙනද? නෑ. නිග්‍රෝධ වෘක්ෂයේ පෙනිපෙනී මාලිගාව ආකාශයෙන් බිමට මේ පාත් වෙලා නැවතුණා. බිම බිම තැම්පත් වුණා. මාලිගාවෙන් බැස්සා. මාලිගාව තිබුණ තැනම තියෙනවා නම් හොඳයි කියලා කුමාරයාට හිතුණා. ආයේ මාලිගාව ආකාශයෙන් ගිහිල්ලා තිබ්බ තැන තිබ්බා. ඊට පස්සේ ඒ
ඒ කාශ්‍යප මහා බෝධිසත්වයන් වහන්සේට බ්‍රාහ්මණේ පාත්‍ර සිවුරු දුන්නා. ඒ වෙලාවෙම කිස්රොද සිඳලා කසාවත් දරාගෙන පැවිදි ජීවිතයකට පත් වුණා. සෙමෙන් පියමන් කරනවා නිග්‍රෝධ වෘක්ෂයේ මුලට. මහා පොළොව සලිත වුණා. නිග්‍රෝධ වෘක්ෂයේ මුල ඒ මහා කාශ්‍යප බෝධිසත්වයන් වහන්සේ දැහෙන් ගත වුණා. දවස් 7යි වෙසක් පුන් පෝය දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අපි කොහෙද? එදා අපි හිටියේ නැද්ද? එදත් අපි හිටියා. මේ බුද්ධ ශාසනේ ගෙවිලා තවත් ඒ බුද්ධ ශාසනේ ගැන අද අහනකොට අදත් අපි ඉන්නවා. අදත් අපි ඉන්නවා. ලෝකෙට සම්මා සම්බුදුරෙක් පහළ වුණා. උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්න කල්පනා කරනකොට පින්වන්තයෝ 20,000 තාපසයෝ විදිහට ඉරිසින් පතනේ වන මුවන් ඉන්න තැනක වනයේක ඉන්නවා. ඉස්සිපතන මිගදාය ඒ කාලේ 20,000 තාපසයෝ පින් තියෙන එකතු වෙන හැටි, අද එක එක්කෙනාගේ පින් නැති වෙන හැටි කොච්චර වෙනස්ද? කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වාරාණසී ඉසිපතන මිගදායට වැඩම කළා. උන්වහන්සේ වැඩම කරනකොට උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන, 80-90 ව්‍යංජනයෙන් බබලන, උන්වහන්සේගේ රශ්මි ධාරාවෙන් බබලන බුදු සිරුර දැක්කට පස්සේ අර 20,000ක් උන්වහන්සේ පිරිවරන් ගත්තා. ඒ පිරිවරාගෙනකොට භාග්‍යවත් අරහත් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා, විමුක්තියක් උදෙසා නම් සසර දුකෙන් නිදහස් වෙන්න ඕන නම් මාර්ග දෙකක් තියෙනවා, අත්හරින්න ඕන. කුමක්ද? අත්තකිලමතාන යෝගයත් කාමසුකල්ලිකාන යෝගයත්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වදාලා ඔය අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංග මාර්ගේ ගමන් කළොත් තමයි ඉපදීම දුකක් කියලා අවබෝධ වෙනවා, ලෙඩවීම දුකක් කියලා අවබෝධ වෙනවා, මරණය දුකක් කියලා අවබෝධ වෙනවා, ප්‍රියංගෙන් වෙන්වීම දුකක් කියලා අවබෝධ වෙනවා. දුකං මිනිස්සු සමහර මිනිස්සු ඉන්නවා දුක කියව ගන්න බැරුව ස්වාමීන් වහන්සේලාට ලියලා එනවා, ලියලා එවනවා ලියුම් වල. ඊට පස්සේ අපි ඒව කියවනකොට අපිට හිතෙනවා මිනිස්සු විඳින දුක කියලා. නමුත් මතක් වෙනවා මේ එක්කෙනෙක්ගේ දුකක් නේ. එක එක්කෙනාගේ ජීවිත ගත්තොත් කොච්චර දුක් කන්දරාවක්ද? කොච්චර දුක් කන්දරාවක්ද? ළඟදී අර ළමයි දෙන්නේ සිරියාවේ මුහුදට වැටිලා ලෝකෙම සලිත වෙලා කතා කළානේ, කතා කරනවා තවම. එක එක්කෙනාගේ ජීවිත දුක ඔය විදිහට එළියට ආවොත් අපි මිනිසුන්ගේ දුකට අයියෝ කියලා කියනවා. අපේ දුක ඔය විදිහට දරුවන් අපේ ඉදිරියේ පෙනිපෙනී නැති වෙලා මැරිලා තියෙනවා මේ සසරේ අනන්තවත්. සසර ආපස්සට බලන්න පුළුවන් නම් නැවත පෙනේ සසරේ ඔය වගේම දේවල් වුණා කියලා. මම ওই විස්තරය කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් බමුණෙක් ඇවිල්ලා ඇහුවා, ඔබ වහන්සේ මස් වළඳනවද? ඒ අහන ඇහුමෙන්ම බුදුරජාණන් වහන්සේට පෙර ජීවිත මතක් වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ මුත් තිස්ස කියලා බමුණෙක් ඇවිල්ලා ඇහුවා, ඔබ වහන්සේ මස් වළඳනවද කියලා. සසර මතක් වෙන හැටි. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාශ්‍යප බුද්ධ ශාසනේ විස්තර. ඉතින් ඒ කාශ්‍යප බුද්ධ ශාසනේ ඒ විදිහට දුක ගැන කියලා දෙනකොට, දුකේ හට ගැනීම ගැන කියලා දෙනකොට, දුක නැතිවීම ගැන කියලා දෙනකොට, දුක නැති වෙන මාර්ගය ගැන කියලා දෙනකොට 20,000ක් සංඝයාට ධර්මය අවබෝධ වුණා.
මාර්ගඵල ලැබුවා. පින්වත් මහණෙනි, මෙහි එන්න කෙනෙකුට 20,000 සංඝයා එහි භික්ෂු භාවයෙන් උපසම්පදා පැවිද්ද ලැබුවා. මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉස්සල්ලාම 20,000 සංඝ පිරිස අරහත්වයට පත් වෙනකොට අපි කොහෙද? අපි හිටියේ නැද්ද? අපිත් සසරේ. අපිත් සසරේ. කොයිතරම් අවාසනාවක්ද අපිට උනේ. ඊට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ එහෙම වැඩ ඉන්නකොට අන්න දැන් ওই ගමෙන් ওই නගරෙන් පිණ්ඩපාතේ වඩිනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. හරි පුදුමයි, විස්තර තියෙනවා. ඒ 20,000 සංඝයා උදේ පිණ්ඩපාතේ වඩින්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය ප්‍රදක්ෂිණා කරලා. කොච්චර ශාස්ත්‍ර ගෞරවයක්ද. හරි පුදුමයි. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබුණා හිමාලයේ හිටපු තිස්ස කියන බමුණට. අර තමන්ගේ යාළුවා තාපසින් වහන්සේ. ඊට පස්සේ තාපසින් වහන්සේගේ තියෙන බලවත්ම සීල වෘතය තමයි මස් වළඳන්නේ. ආමගන්ධය, කුණු කෑම. ආමගන්ධය කියන එක අපි සරල වචනෙට ගත්තොත් කුණු කෑම කන්නේ කියලා එයා හිතාගෙන හිටියා. එයා හොයාගෙන ආවා බඩගින්නෙන් පිපාසෙන් ඉන්න වහු පැටියෙක් මව් ඇස්සි හොයාගෙන එනවා වගේ බුදු කෙනෙක් ගැන අහන්න ලැබිලා දුවගෙන එනවා ඉසිපතනෙන්ට. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තමන්ගේ යාළුවා එනවා. ඇවිල්ලා කතා කර කර හිටියා. ඇයි ඉඳලා අහනවා ඔබ වහන්සේ ආමගන්ධයෙන් වඳන්නේ නැහනේ? නෑ කිව්වා. කුණු කෑම නෑ කිව්වා අපේ. බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්ක මෙයාගේ හිත කොහොමද වැඩෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මෙයාගේ හිත වැඩෙන විදිහ දැකලා පහුවදා පිණ්ඩපාතේට වැඩියේ නැහැ. එතකොට අර තාමපසින් වහන්සේ බුදුරජාණන් වහන්සේ කුටි යහපැති අයිනක ඉඳලා කොල්ල ටිකක් එකතු කරලා පොඩි කරලා උදේ දානේ ගත්තා. ටිකී කියලා රජ කෙනෙක් හිටියා. භාග්‍යවතුන් වහන්සේ අද පිණ්ඩපාතේ වැඩියේ නැහැ. අද කුටිය වැඩ හිටියා. සංඝයා කිව්වා කිකි කියන රජතුමා මා හොඳට මස් වෙන්ජනියක් හදලා හොඳ දාන ටිකක් හදලා භාග්‍යවතුන් වහන්සේට දානේ අරන් ආවා කුටියට. මේ වගේ දානේ තැන්පත් කළා. බුදුරජාණන් වහන්සේ දානේ බෙදා ගන්නවා. අන්න අරයන්ට පේනවා හොඳ මස් කෑල්ලක් දාගත්තා. මේ සිද්ධි නම් අද වගේනේ. අදත් උපාසක අම්මලාම උයාගෙන ඇවිල්ලා උපාසක අම්මලාම බලනවා මුන් වහන්සේලා වළඳනවාද. අපි ගියා වැඩක් නැහැ මස් කනවා. උපාසක අම්මලාම උයාගෙන ඇවිල්ලා උපාසක අම්මලාම ගිහිල්ලා බෙදාගෙන බෙදාන යාමට ගත්තේ නැත්තම් හරි සිල්වත් මොලේනේ. හොඳ මොලේ. අර තාපසින් වහන්සේ හරි පුදුමයි. ඉතින් මේ ඉස්සර ඉඳලා එන එකක් ඕක. ඊට පස්සේ කිව්වා දැන් ඉවසිල්ලක් නැහැ. දැන් ඊයේ කිව්වා වළඳන්නේ නැහැ කියලා පේනවනේ. භාග්‍යවතුන් වහන්සේ තව මස් කෑල්ලක් වළඳනවා. ඉවසුමන්නේ දාඩිය දැම්මා. දානේ වළඳලා ඉවර වෙච්ච ගම ළඟට ආවා. බොරු කියන්න එපා කිව්වා. මේ පින්වත්ගෙන් වෙන දේවල් ඉතින් මේ අද කාලේ මිනිසුන්ගේ දුර්වලතා තිබ්බට ගරහන්න එපා. ඒ ඇත්තන්ගේ පින අපිට පේන්නේ නැහැ. දැන් අර තිස්ස බමුණ කියනවා තාපසේ කිව්වනේ බොරු. ඊට පස්සේ කිව්වා මේ මොකද්ද මං කියපු බොරුව? කුණු කෑම කන්නේ කිව්වා. කෑව නේද කුණු කෑම? මම බොරුවක් කිව්වේ නැහැ කිව්වා. බොරුවක් කිව්වේ නැහැ කියනකොටම එයාට පෙනුණා භාග්‍යවතුන් වහන්සේගේ නලල් තලයේ තියෙන ඌර්ණ රෝම ධාතුව. එතකොට එයා වේදේ පරතරට අදහගෙන හිටියා මේ වගේ සුදු ඌර්ණ රෝම ධාතුවක් තියෙන කෙනෙක් බොරු කියන්නේ නැහැ. මොකද ඒ සුදු පාට ඌර්ණ රෝම ධාතුව හටගන්නේ සසරේ කවදාවත් බොරු කියන්නේ නැති පිණේ. ඉඳගත්තා කිව්වා මං මස් ගැන කිව්වේ. ඔබ වහන්සේ මොකද්ද කුණු කෑම කන්නේ කියලා කිව්වේ?
ඊට පස්සේ කිව්වා කවුරු හරි සත්තු මරනවා නම් ඒ තමයි එයාගේ කුණු කෑම මංගේ එහෙම එකක් නෑ කිව්වා. කෙලෙස් සහිත ජීවිතය කිව්වා කුණු කෑම ආම ගන්ධය. කෙලෙස් නැති ජීවිතය තමයි කිව්වා ආම ගන්ධයෙන් තොර වෙච්ච දේ. කෙලෙස් එකින් එක විස්තර කරගෙන යනකොට ඇතුළේ තියෙන දැන් බුදු කෙනෙකුට පේනවනේ කෙනෙක්ගේ තියෙන පුණ්‍ය සංස්කාරය. අපිට කෙනෙකුගේ පේන්නේ ඇස් දෙක, කන් දෙක, නාසය. බුදු කෙනෙකුට කෙනෙක් ඉස්සරහට එනකොට පේනවා ඒ කෙනාගේ තියෙන පින අඳුරු ගුහාවක තියෙන පහනක් වගේ. ගුහාව අඳුරු නම් පහනක් දැල්වෙනවා නම් ගුහාව දිහා බලන කෙනෙකුට මොකද්ද පේන්නේ? අද බුදුරජාණන් වහන්සේ මෙතන ධර්මයේ දේශනා කළා නම් මේ ඇත්තන්ගේ තියෙන පුණ්‍ය සංස්කාරය කොච්චර දකීද? වැඳ වැටුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ධර්මයේ දේශනා කරන්න කිව්වා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ධර්මයේ අවබෝධ කළා. එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. අපේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේස්වර සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වගේ ඒ තිස්ස කියන බමුණ තමයි ඇහැල මලේ පාටින් බැබළුණ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රඥාවෙන් අග්‍රේස්වර ශ්‍රාවකයා. ඉතින් ආපු විදිය මේ තාපසින් වහන්සේ මහණුණා කියලා හිමාලයේ හිටපු භාරද්වාජය කියලා තාපසින් වහන්සේ නමකට ආරංචි වුණා. දුවගෙන ආව මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා දහම් දෙසුවා. පැවිදි වුණා. සමාධියෙන් අග්‍ර, ඉර්ධියෙන් අග්‍ර ශ්‍රාවකයා. අපේ මොගලම් මහරහතන් වහන්සේ වගේ වම ශ්‍රාවකයා වුණේ භාරද්වාජ කියන ශ්‍රාවකයන් වහන්සේ. හරි පුදුමයි. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනකොට සිය ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන් ධර්මය අවබෝධ කරනවා. අපි හිටියේ නැද්ද එදා? අපි හිටියේ නැද්ද එදා? අපිත් ඒ බුද්ධ ශාසනයේ ඉන් හිටියා. එක්කෝ කොහේ හරි සතෙක්, එක්කෝ සිව්පාවෙක්, එක්කෝ නිරේ, එක්කෝ තිරිසං ලෝකේ, එක්කෝ කැයි හොටු සෙම සොයාගෙන යන ප්‍රේතෙක්, එක්කෝ කොහේ හරි භූතයෙක්, එක්කෝ කොහේ හරි දිව්‍ය ලෝකයක කාමයෙන් අතරමං වෙලා, එක්කෝ මොකක් හරි බණක් භාවනාවක් කළ අසංඥයක් වඩලා අසංඥ ලෝකයක කොහේ හරි තැනක ඉන්න ඇති ඇති නෙවෙයි සිටියා. ලක්ෂ ගණන්, සිය ගණන් දැන් විස්තර තියෙනවා. සමහරට නගරයට කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. 20,000ක් භික්ෂුන් පිරිවරාගෙන ස්වාමීන් වහන්සේලා 50ක් 100ක් පිරිවරාගෙන පිණ්ඩපාතේ වඩින සඟරුවනක් දැක්කම අපේ චිත්ත සන්තානේ කොයි තරම් පහන් සිතිවිලි ඇති වෙනවද? වැල නොකැඩී 20,000ක් සංඝ පිරිස පිරිවරා ගත්ත කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ ශ්‍රීය දැක්ක කී දෙනෙක් හිතෙන් කෙලෙස් දුරු කරගන්න ඇතිද? අහෝ, ඒ වගේ මිනිස්සු සිත් පහන් කර ගනිද්දී අපිට මොකද වුනේ? මං ඒ අපි ඒකයි නිතර කියන්නේ, අපි ලොකු අය නෙවෙයි, අපි පුංචි අය. අපි මහා ලොකු අය නෙවෙයි, පුංචි අය. පුංචි ඈයන්ට පොඩි පිනක් කරගන්න ලැබිච්ච අවස්ථාවක්. පින්වතුනි, මේ ධර්මයේ අහන එක නවත්තන්නට එපා. බණ අහන්න කැමති කෙනා තුළ ධර්මඥානෙ වැඩෙනවා. ඒ ධර්මඥානෙ වැඩෙනකොට තමයි ජීවිතය ඇත්ත තේරෙන්නේ. ජීවිතය ඇත්ත තේරෙනකොට සැප ලැබෙනවා. ඒ සැපෙන් ඈත් වෙන්න හොඳ නැහැ. රහතන් වහන්සේලා ඒ විදිහට නිතර මිනිසු ධර්මයේ දෙව්වා. ඒ කාශ්‍යප බුද්ධ ශාසනේ හරියට වීරිය කරපු භික්ෂුවක් හිටියා. සහක කියලා හරියට වීරිය කරනවා. හොඳට බණ භාවනා කරනවා. අනේ උන්වහන්සේ අපවත් වුණා. මිනිස්සු ඇහුවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සහක කියන භික්ෂුව අපවත් වුණා, කොහෙද උපන්නේ කියලා. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත්නි, ඒ සහක භික්ෂුව කාම ලෝකයේ තියෙන සංයෝජන බිඳ දාලා බඹ ලෝකයේ උපදුනා සහම්පති කියලා
පින්වතුනි අදත් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා අනාගාමී වුණ බ්‍රහ්මරාජෙක් තමයි අපේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහ දන ගහලා ස්වාමි දේසේතු බන්තේ භගවා ධම්මං කියලා ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රේ කරකවන්න ආරාධනා කළේ. කාශ්‍යප බුද්ධ ශාසනයත් එක්ක තියෙන සම්බන්ධය හරි පුදුමයි. අපේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වුණේ අනේ පිඩුසිටුතුමා. ඒ අනේ පිඩුසිටුතුමා කියන්නේ ඇත්තටම ධනවත් කෙනෙක්. නමුත් පින්වත්නි, කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකෙක් ලැබුණා. එයා පිනෙන් ධනවත්. එයා පිනෙන් ධනවත්. සසරේ මොකද්ද කර්මයක් නිසා දුප්පත් ගෙදරක ඉපදුනේ කුඹල් කරුවේ. ඒ කුඹල් කරුව සල්ලි අල්ලන්නේ වලන් හදලා ඒ වලන්දේ ගාන තියෙනවා. එතකොට මිනිස්සු එනවා. මිනිස්සු ඇවිල්ලා තමන් යම් කාසි යම් බඩුවක් අරන් එනවා. ඒකේ ගහලා තියෙනවා හාල්. මෙතෙන්ට හාල් කිලෝ එකක් දීලා මේ බඩුව අරන් යන්න, වලන්ද අරන් යන්න. ඊට පස්සේ මිනිස්සු අරන් එනවා, අපි කියමුකෝ හාල් කිලෝ භාගය අරන් එන්න කියලා අපි යෝජනේ. එතන නමුත් අරකේ ගහලා තියෙන්නේ හාල් කිලෝ එකයි. මෙයා කල්පනා කරනවා දැන් මෙතන වෙලෙන්දෙක් නැහැ, බඩුවක් තියෙනවා. ඒ මිනිසයා කල්පනා කරනවා මේ ගටිකාර, අන්න නම කවුද? මේ ගටිකාර උපාසකතුමා ගුණවත් කෙනෙක්, හොඳ කෙනෙක්, පින් කරන කෙනෙක්, කුසල් වඩන කෙනෙක්. ඒ නිසා මෙයා හොඳ කෙනෙක් කියලා ආපහු ගිහිල්ලා ඉතුරු හාල් අඩු අරන් තියලා තමයි අරන් යන්නේ වළඳ. කවදාවත් හොර වැඩ කරලා නැහැ. හොඳයිනේ. ඔන්න අද කාලේට හොඳ ආදර්ශයක්. ඊට පස්සේ කාශ්‍යප බුදුරජාණන් මේ වහන්සේගේ අග්‍රස්ත උපස්ථායකයා දැන් මිනිස්සු එනවා සමහරට හාල් සේරු දෙකක් අරන් එනවා කියමුකෝ. තියෙන්නේ බඩුවේ මිල ගහලා හාල් සේරුවයි කියලා. මේ හාල් සේරු දෙකක් අරන් ඇවිල්ලා ඉතුරු සේරු අරන් යන්නේ. ඒත් තියලා යනවා. හරි මිනිස්සු කැමති. ඊට පස්සේ මේ සිද්ධියට කලින් සිද්ධියක් කියන්න ඕන. අපේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රස් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක දෙපළ කවුද? තිස්ස භාරද්වාජ. ඊළඟට අග්‍ර උපස්ථායකයන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ කවුද? සිනහ වූ මෝ මණ්ඩලයෙන් සිටින කරුණාබර දෙනෙත් ඇති අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. පින්වත්නි, අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කවුරු හරි දැක්කොත්, භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකෙක් හෝ උපාසිකාවක් දැක්ක ගමන්ම සතුටක් උපදිනවා, ආනන්දයටපත් වෙනවා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම ආනන්දයක් වනසේක. කාශ්‍යප බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරන ශ්‍රාවකෙක් හිටියා. දකින දකින අයට ඒ ශ්‍රාවකයන් වහන්සේ ගැන හිතෙන්නේ මගේ යාළුවෙක් කියලා. තමන්ගේ යාළුවෙක් දකිනකොට ප්‍රියමනාප පහන් සහිත සිතක් හටගන්නේ නැද්ද? සියලු දෙනාට මිත්‍ර වූ අර්ථයෙන් සබ්බ මිත්‍ර, සර්ව මිත්‍ර කියලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වැඩ හිටියා. හරියට ආදරෙන් උපස්ථාන කරනවා. උන්වහන්සේ හවස් කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත් සර්ව මිත්‍ර වඩින්න කුටියට. උන්වහන්සේ එළියට වැඩම කරලා කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ කතා කළොත්, සර්ව මිත්‍ර කියලා කතා කළොත් කියලා හුළුවත්තක් අරන් කුටියේ වටේ යනවා නවවතාවක්. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ. හරි පුදුමයි. ඉතින් කොහොම හරි අර ගටිකාර කුඹල් කරවා ගේ පුදුම භාග්‍යතුන් වහන්සේ විශ්වාසයක් තිබ්බා. භාග්‍යතුන් වහන්සේ ගෙදරට වැඩම කළා. මොකද්ද විශ්වාසේ? මෙයාගේ කුසල් සිත ප්‍රබලයි කියන එක. අම්මයි තාත්තා යන්දයි ඇස් දෙක. ඊට පස්සේ මේ භාග්‍යතුන් වහන්සේ ගැන හරියට පැහැදිලා ඉන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේ ජෝතිපාල කියලා ඉපදිලා. මතකයිනේ දවසක් කිව්ව යම් භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න, ඔය මුඩු ශ්‍රමණියෝ දකින්න මං කැමති නෑ
පිංගතුනි ආශ්චර්යයි අද්භූතයි ඊළඟට බුදු වෙන්න ඉන්න මහා බෝධිසත්වයන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දකින්න යන්න කැමති නැහැ. අපි කියනවා කවුරු හරි බණ අහන්න කැමති නැත්නම් මේක අසත්පුරුෂේ. මේ මෙයාගේ හිත දැකලාද අපි? පිංගතුනි මිනිස්සු ගැන අපිට තේරෙන්නේ නැහැ. සිත් ගැන අපිට තේරෙන්නේ නැහැ. අපිට අපි ගැනවත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ දෙපාරක් කියනවා තුන්වෙනි පාර කියනවා නාන්ද ගියා. නාලා රජ කුමාරයෙක් අර කුඹල් හදන තරුණයා කියනවා අපි මේ යංග මේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න බෑ කිව්වා. ඊට පස්සේ ඉනෙන් අල්ලගත්තා යං යං විස්තර තියෙනවා. ඒ ගතිකාර මේ කුඹල් කරුවට නිතර හිතෙනවා කියනවා මේ ජෝතිපාල අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණ පදයක් ඇහුවොත් නම් මෙයා ධර්මය අවබෝධ කරනවාමයි. මේ ජෝතිපාල බණ පදයක් ඇහුවොත් නම් මේ ධර්මයේ තේරුම් ගන්නවාමයි. මෙයා මේ ධර්මයේ අහපු නැති නිසාමයි මෙච්චර දරදඬු. නැත්තම් මෙයා හොඳ කෙනෙක් කියලා හැම වෙලාවෙම ගටිකාරගේ හිතර කියනවා කියනවා. අවසානිකව යන් කියලා කොණ්ඩෙන් අල්ලගත්තා. කොච්චර ප්‍රඥාවන්තයිද කියනවා නම් ජෝතිපාල මානවකයා කල්පනා කරන මේ මෙයා නෙවෙයි ඇල්ලුවේ මේ කොණ්ඩේ. ඔය කියන බුදුරජාණන් වහන්සේ ඇල්ලුවේ මේ කොණ්ඩේ. මොකද මෙයාට ශක්තියක් නැහැ රජකුමාරයෙක්ගේ කොණ්ඩේ අල්ලන්න. හරි යන් කිව්වා. බණහන් දෙනවා. හිතන්න පින්වතුනි ඊළඟට බුද්ධත්වයට පත් වෙන මහා ශාස්ත්‍රුන් වහන්සේ ගෞතම නමින් බුදු වෙන ඒ මහා බෝධිසත්වයන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණහන් දෙනකොට ඒ දර්ශනයෙන්ම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ හිතට කොච්චර පහන් සංවේගයක් හටගන්න ඇතිද? ඇයි ලෝකයක් නොදන්නා වුණාට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා. හරි පුදුමයි. ඇවිල්ලා ඉඳගත්තා. ලෝකයක් දන්නවද මේ කවුද කියලා? ධර්මයේ දේශනා කළා. බණපදයක් ගානේ හිතට එනවා ජෝතිපාල මානවකයාගේ මෙයයි ධර්මය. වැඳ වැටුණා ධර්ම දේශනා ඉවරෙනකොට. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සසරින් නිදහස් වීම පිණිස මාවත් පැවිදි කරන සීක්වා. අනාගතයේදී බුද්ධත්වයට පත් වෙන්න ඉන්න මහා මුනිවරයාණන් වහන්සේ බෝධිසත්වෙක් විදිහට තමන්ගෙන් පැවිද්ද ඉල්ලනකොට ඒ කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිකිලෙස් හිත් මඬල කොච්චර පහන් සංවේගයකට පත් වෙන්න ඇතිද? පැවිදි කළා. උදේ හවස භාවනා කරනවා. අපි හිතන්නේ මං ඊළඟට බුදු වෙන එක නානි කියලා කකුලක් පිට කකුලක් දාගෙන හොල්ලාගෙන සින්දුවක් කියගෙන ඉන්න ඇති කියලා. පින්වතුනි අවංක උත්සාහය තමයි කෙනෙකුට විමුක්තිය හදලා දෙන්නේ. අවංක විමුක්තිය අවංක උත්සාහය. දැන් අපිට හිතෙනවා අනේ කරනවා අවබෝධ වෙන්නේ සමාහෙට මෛත්‍රී බුද්ධ ශාසනෙත් ඉතින් රහත් වෙන අය ඉන්නවනේ ඉතින් ඒ අයත් ලෝකේ කොහේ හරි ඉන්නවනේ මාත් ඒ අතර එක්කෙනෙක් වෙන්න ඇති. ඔය බණ ටිකක් අහලා හිටියාම ඇති අප්පා මෛත්‍රී බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා සිස් ගාලා රහත් වෙනවා. අද අවංකව කෙනෙක් උත්සාහ කළොත් අද බැරි වුණොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් ලබයි. අද බැරි කිනාට එදත් බැරිය. ගටිකාර මේ කුඹල් කරුවගෙන් භාග්‍යතුන් වහන්සේ ගෙදර නැති වෙලාවේ ගිහිල්ලා අන්ධ දෙමව්පියන්ගෙන් දානය පිළිගත්තා. කියන්නේ අන්ධ දෙමව්පියෝට ඇහෙනව සද්දයක් ආවා. කවුද මේ කියනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මම කාශ්‍යප තථාගතයන් වහන්සේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කිමද වැඩි? පිඬු පිනිස. ස්වාමීනි සමාවනසේක්වා අපිට දැස් පේන්නේ නැහැ. මම අපගේ ප්‍රිය පුත්‍රයා ආහාර පිළියෙල කළා ගියා. අප කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නාසේක්වා. පිඟතුනි භාග්‍යවතුන් වහන්සේ කුසියට වැඩම කරලා ඒ භාජන වලින් දානෙ බෙදා ගන්නවා. පුදුමාසිරියක් ඒක.
ගටිකාර කුඹල්කරුවා එනවා. එනකොට වළඳවල ආහාර අඩු වෙලා. කවදාවත් අම්මයි තාත්තයි තනියෙන් දානේ ආහාර ගන්නෑ. අම්මේ කවුද අද ආහාර ගත්තේ කියනවා. ප්‍රිය පුත්‍රය, කාශ්‍යපරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දානේ පිළිගත්තා. මේ මුළු සියෝ ළඟම ප්‍රීතියෙන් තෙත් වෙලා ගියා. කොච්චර ප්‍රීතියක් ඇති වුණාද කියනවා නම්, ඒ ඇහුව වෙලාවෙම හටගත්ත ප්‍රීතිය සති දෙකක් තිබ්බා. අම්මයි තාත්තට සතියක් තිබ්බා. පුදුමයි. අපි දැන් බණ අහනවා, මේ කඳුළු සලනවා, මේ සිත පහන් වෙනවා, ඊළඟ මොහොතේ නෑ. අපි පොඩි අය. දවසක් වහින කාලේ භාග්‍යවතුන් වහන්සේ කුටිය තෙමෙනවා. රටේම තනකොළ නෑ. ඒ වෙනකොට වේලිච්ච. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ගටිකාරයෙක් ගෙදර නම් තියෙනවා. ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා ගටිකාරයෙක් ගෙදර බැලුවා නෑ. වහපේවා විතරයි තියෙන්නේ ගෙදෙට්ට වහපේවා. පොඩි හාමුදුරුවක් ඉනිමඟක් හැදුවා. තරුණ හාමුදුරුවක් වහලේ දැංගා. මෙන්න තනකොළ එකතු කරන වහලේ තියෙන ඉලුක්. අම්මයි තාත්තයි කියනවා, කවුද? තථාගතයන් වහන්සේගේ කුටිය තෙමෙනවා. අපි භික්ෂූන්. ස්වාමීනි, සියල්ලම ගන්නාසේක්වා. කුටියේ තනකොළ නෑ. ඒ ගටිකාරගේ ගෙදර. ගටිකාරයනවා, ගෙදරක් තියෙනවා, වහලයක් නෑ. මාගේ ප්‍රිය මෑණියනි, පියාණෙනි, වහලට කුමක්ද වූවේ? කියනවා, භාග්‍යවතුන් වහන්සේගේ කුටියට ඇරන් ගියා. ප්‍රීතියක් ඇති වුණා. මාසයක් සතුට තිබ්බා. පින්වතුනි, ඒ ඇතිවෙච්ච සතුට වෙන අයට ඇති වෙන්නේ නැහැ. ඔය කොච්චර සාදු කියාගෙන හිටියට තමන් ආස කරන කැමති දෙයක් කවුරු හරි ගන්න ඕන බලන්න. මේක ඇතුළෙන් ලෝභ චෛතසික එන හැටි. ඊට පස්සේ දැන් මොකද වුනේ? කොච්චර කියනවා නම් ඒ ඇතිවෙච්ච පරම ප්‍රීතිදායක සිත ප්‍රබලද කියනවා නම්, අද ගෞතම බුද්ධ ශාසනේ අදටත් ගටිකාරගේ ගෙදර තිබ්බ තැන වැස්සට තෙමින්නේ නැහැ. අදටත් තෙමින්නේ නැහැ. ඒ බුද්ධ ශාසනේ කොයිතරම් සුන්දරයිද. මම මෙතෙන්ට වඩිනකොට මේ උදේ ඉඳලා මේ පූජා පිණිස තියෙන නිල් මානෙල් මේ මල් සැරසිලි දැකලා මට හිතුණා, බුද්ධ ශාසනේ මීට වැඩිය කොයිතරම් ලස්සනයිද. ඒ බුද්ධ ශාසනේ හරි පුදුමයි. ඒ බුද්ධ ශාසනේ හිටිය ශ්‍රාවකයෝ හිත දියුණු කළා. ඇයි ගවේසි කියලා ශ්‍රාවකෙක් හිටියා. හරි ශ්‍රද්ධාවන්තයි, සිල් රකින්නේ. සතෙක් දැක්කොත් මරන්න හිතෙනවා. මෙයා කල්පනා කළා, මං සත්තු මරන්නේ නැහැ. මෙයා පන්සිල් රැක්කා. මෙයාගේ 500ක් යාළුවෝ හිටියා. එයාලා කල්පනා කළා, මෙයාත් පන්සිල් රකින්නවා නේ, අපි රකින්නවා. ඊට පස්සේ මෙයා කල්පනා කරා, අපි ඔක්කොම එක වාගේ මං රැයට කන්නේ නැතුව ඉන්නවා. යාළුව 500 රැයට කන්නේ නැතුව හිටියා. මෙයා කල්පනා කළා, අපි ඔක්කොම එක වගේ. ඒ නිසා ඒ ගවීසි කියන උපාසකයා කල්පනා කළා, මම බ්‍රහ්මචාරි වෙනවා. 500ක් බ්‍රහ්මචාරි වුණා. ගාඨිකාර උපාසක මේ ගවීසි උපාසකතුමා කල්පනා කළා, මම පැවිදි වෙනවා. 500ක් පැවිදි වුණා. රහතන් වහන්සේලා. ඒ බුද්ධ ශාසනයේ කොච්චර අසිරියක්ද. අපි කොයිතරම් ඒ බුද්ධ ශාසනයෙන් ඈත් වුණාද. ඉතින් ඒ නිසා පින්වතුනි, ඒ බුද්ධ ශාසනය ටික 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 කාලයක් පිටිපස්සට ගියා. ඒ බුද්ධ ශාසනයේ ලක්ෂ කෝටි ගණන් සසරෙන් නිදහස් වුණා. මාර්ගඵල ලැබුවා. ගටිකාර උපාසකතුමා මැරිලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා ගටිකාර කියලා. දවසක් ඒ ගටිකාර බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේත් එක්ක දහම් කතාවට එනවා. දහම් කතාවට ඇවිල්ලා කියනවා, ස්වාමීනි, මේ භික්ෂුන් හත්නමක් මේ අපවත් වෙලා මේ බ්‍රහ්මලෝකෙ ඉපදුනානේ. බුදුරජාණන් වහන්සේ අහනවා, කාගෙන් බණ අහලාද එහෙම උනේ? ස්වාමීනි, ඔබ වහන්සේගෙන් බණ අහලා. එයාගේ හිත් කොහොමද? ස්වාමීනි, නිකෙලෙස් වෙලා, මේ කාම සංයෝජන ප්‍රහාණය වෙලා. කොයි වගේ ධර්මයක් අහලද? පරම විරාගී ධර්මයක් අහලා. ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ, ඔයා කොහොමද ඒව දන්නේ? ස්වාමීනි, මගේ හිතත් ධර්මයේ පිහිටලා. ඔයාගේ හිත කොහොමද ධර්මයේ පිහිටියේ? අනේ ස්වාමීනි, මතක නැද්ද? අපි දෙන්න වේහලිංග ගමේ යාළුවෝ දෙන්නනේ. ඒ කාලේ ඔබ වහන්සේ ජෝතිපාල
මං ගටීකාර කියන මේ මානවකයා. අපි දෙන්නම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ යාළු වුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගටීකාර මං ඒ ජීවිතේ සිහි කරනවා අපි ඒ කාලේ යාළු දෙන්න තමයි. රහතන් වහන්සේලා ප්‍රීති ගෝසා පවත්වනවා. බොහෝ කාලයකට පස්සේ යාළුවෝ දෙන්න මුණ ගැහිලා කතා කරනවා කියලා. කොච්චර සුන්දරයිද, කොච්චර විරාගීද ඒ යාළුවෝ දෙන්නගේ කතාව. කොච්චර විරාගීද කියනවනම් ඒ සූත්‍රය අදට අපි අදට බලනකොටත් ඇඟේ ලොම් කෙලින් වෙනවා. හරිම පුදුමයි. ඒ කාශ්‍යප බුද්ධ ශාසනේ හරි අසිරියා. චතුරාර්ය සත්‍යමයි කතා වුණේ. පංච උපාදානස්කන්ධෙමයි දුකයි කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පටිච්ච සමුප්පාදේනුයි මේ දුක හටගන්නේ කියලා දේශනා කළේ. මේ ඇහෙන ධර්මයේම නැවත නැවත ඇහෙද්දී ඒ බුද්ධ ශාසනය අපිට අහිමි වුණා. ආයෙත් ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. උන්වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ධාතුන් වහන්සේලා ඔක්කොම රම් පිටක් වගේ එක ධාතුන් වහන්සේ නම බවට පත් වුණා. තුන් ලෝකයකටම එකම ධාතුන් වහන්සේ නමයි. තුන් ලෝකෙම දෙවියන්, බඹුන්, නාගයන්, සුර, අසුර, නාග, ගන්ධබ්බ, මනුස්ස සියලු දෙනා එකතු වෙලා රත්තරන් සෑයක් හැදුවා. අපේ බුද්ධ ශාසනයට පොඩි කන්දක් වෙලා එක තිබ්බා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ওই පස් කන්දක් විදිහට තියෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ රත්තරන් සෑය. ස්වාමීන් වහන්සේලා නිත් දල්වගෙන බලාගෙන ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ අහනවා, කැමැතිද ඒ සෑය බලන්න? ගෞතම බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑය මවලා පෙන්නනවා. කොච්චර අසිරියක්ද ඒ බුද්ධ ශාසන අපිට අහිමි වුණා. මේ බුද්ධ ශාසනේ අහිමි වෙන්න දෙන්න එපා. මේ ලැහෙන ධර්මේ නැහෙන්න දෙන්න එපා. මේ කුසල් වඩන්න ලැබුණ අවස්ථාව මගහැරෙන්න දෙන්න එපා. අපිට ගොඩාක් දුක හිතෙයි. අපිට ආයේ ගෞතම බුද්ධ ශාසනය අහිමි වෙලා වෙන බුද්ධ ශාසනයක ගෞතම බුද්ධ ශාසනය විස්තර සසරට වැටිලා නම් අහන්න ලැබෙන්න එපා. සසරින් නිදහස් වෙලා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ගටිකාර ඒ උතුම් උපාසකතුමා නමින් බ්‍රාහ්මණය නමින් සෑයක් ඉදුණා. බොහෝ දෙනා පින් කරගන්නවා. ඒ සෑය නිසා අද කස්සප බුද්ධ ශාසනය ගැන කතා කරනවා. කාශ්‍යප බුද්ධ ශාසනය ගැන කතා කළ මේ දහං පඬුර ගටීකාර මහා සෑ රජුන්ට උපහාර පූජාවක් වේවා. සාදු සාදු. කාශ්‍යප බුද්ධ ශාසනය ගැන කළ දහම් දෙසුම, ශ්‍රවණය කළ දහම ගෞතම බුද්ධ ශාසනයේ අහිමි නොවීම පිණිස වේවා. සාතු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ විත්වා. සාදු. පින්වත්නි, අද වස්සානේ කාශ්‍යප බුද්ධ ශාසනය ගැන මේ අත්තන්ට ධර්මය අහන්න අවස්ථාව සලසලා දෙන්නේ මේ රැස් වෙන පුණ්‍ය ධර්මයෙන් සියලු දෙනා තුළ ශ්‍රද්ධා, සීල, සුත්‍යාග, ප්‍රඥාදි ගුණ ධර්ම වැඩේවා කියලා. මිය පරලෝගිය අයට පින් පිණිස ටියුඩට් ප්‍රනාන්දු පියාණන්, එම් ප්‍රනාන්දු මෑණියන්, වෝල්වින්, ඒ වගේම සෙල්ටන් කුමාර, චන්ද්‍රා ප්‍රනාන්දු, සුජාතා, කුලතිලක යන අයට පින් පිණිස, අකලාංක ප්‍රභාස්වරි පුංචි දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට පින් පැමනවන්ට අරමුණු කරගෙන, ඉතින් ඒ නිසා ඒ සියලු දෙනාට පින් පිණිසයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ වගේම රැස් වෙන පින මාලනී පීරිස් මහත්මිය, ඒ වගේම ජොන්සන් පීරිස් මහත්මයා, නුවන්, විමුක්ති, නිසල, මේතිර, රවිජ යන දරුවන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන සියලු යහපත පිණිස, ඉතින් ස්වාමීන් වහන්සේලාටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ගටීකාර බ්‍රහ්මරාජ ඇතුළු සියලු බඹුන්, සියලු දෙවියන්, සියලු නාගයන් පින් අනුමෝදන් එත්වා. ඒ වගේම නම් සඳහන් කළ නොකළ
කවුරුත් නමින් මිය පරලෝකේ ඥාතින් පින් අනුමෝදන් වෙත්වා. සා ඒ වගේම ඝටිකාර සෑරජුන් ඉදිකල සියලු දෙනාට, ඒ වගේම ඝටිකාර සෑරජුන්ට උපකාර කළ සියලු දෙනාට, අපේ ඥානවිජේ ස්වාමීන් වහන්සේ, ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට මේ පින්වතුන්ට, අපි කාටත් ගෞතම බුද්ධ ශාසනය අහිමි නොවි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනාගේ යහපත් අවිමතාර්ථ සමෘද්ධිමත් වෙන්න, සසරින් නිදහස් වෙන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සුපින්නතුනි, පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අද දවසේදී පින්වා දුන්නේ අසිරිමත් වූ කාශ්‍යප බුදු සාසනය පිළිබඳව. පින්වත් ස්වාමීන් වහන්සේ අද දේශනය ආරම්භ කරන්නට මත්තෙන් මේ කාශ්‍යප බුදු සාසනය පිළිබඳ අද අපි කතා කරනවා කියන කාරණය මා සඳහන් කරද්දී මේ වචනයේ පරිසමාප්තිය, මේ අර්ථය පිළිබඳ එතරම් අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් මේ දේශනය අවසන් වෙද්දී ඒ කාශ්‍යප බුද්ධ ශාසනය කොයිතරම් අසිරිමත්ද කියන කාරණේ අපි හැම කෙනෙක්ම සිතර නැගිනවා. පින්වත් ස්වාමීන් වහන්සේ දේශනයේ අතරමඟදී මේ කාරණේ මතක් කළා. අපි ඔබ හැම කෙනෙක්ටම අඳුරු කුටියක පහන් ආලෝකයක් වෙන්න වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද දේශනයට වැඩම කොට වදාළ ඒ උතුම් ධර්ම කාරණා අපිට මෙනුවෙන් පෙන්වා දුන් අසිරිමත් වූ කාශ්‍යප බුද්ධ ශාසනය පිළිබඳ අපට පෙන්වා දුන් මහා මෙවුනාව භාවනා සුභාසි පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියලා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අදවසේදී බුදු පසේ බුදු අරහන්තක මහා විහාර මේ පරිශ්‍රයේ මේ උතුම් ධර්ම දේශනාමය පින්කම සඳහා දායකත්වය දැක්වූ, ඒ වගේම අදවසේදී ධර්ම දේශනයට සැපැමිණි සුබින්වත් ඔබ සියලු දෙනාටත් අප පුණ්‍යානුමෝදනා කරනවා. මම හිතන්නේ මේ උතුම් ශ්‍රී සත්‍ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබීම ලබන්නන් වූවා අපි හැම කෙනෙක්ම. අපි කොයිතරම් පින්වත්ද අනිත් අයට වඩා. ඉතින් මේ පින් බල මහිමින් අපි හැම කෙනෙක්ටමත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාරය පූජා කරමු. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo ශ්‍රද්ධා රූපවාහිනිය ඩයලොග් ටීවී ඔස්සේ නාලිකාංක 27, පියෝ ටීවී ඔස්සේ නාලිකාංක 99, www.shraddha.lk අපේ වෙබ්අඩවිය ඔස්සේද නැරඹීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඝටිකාර මහා සේරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව බුදු පසේ බුදු අරහන්තක මහා විහාරය අංක 228-1 නවනුවර පාර පිට්ටුකල මාළඹේ දුරකථන අංක 0114 36 77 78 0712 922
දෙසිය විසිනවය